වෙන්ඩෝල් ලංකා පුද්ගලික සමාගම ඉදිරිපත් කරයි වෙන්ඩෝල් වලින් ගීත චාරිකා. ඔබ දන්නවා දැන් වෙන්ඩෝල් වලින් ගීත චාරිකා කියලා කියන්නේ ජාතික ගුවන්විදුලියත් එක්ක නිරන්තරයෙන් ජාවජීව සබඳකම් පවත්වන අපේ ඊළඟ ගී බලාපොරොත්තු නිරන්තරයෙන් එක්කාසු කරන සරලගී ශිල්පී සරලගී ශිල්පී පරීක්ෂණයන් වලින් සමත්ව සරලගී ශිල්පීන් බවට පරිවර්තනය වී අද වන විට සුභවාදී බලාපොරොත්තු සුභවාදී හැඟීම් ස්වභාවිත ගීතය වෙනුවෙන් ඉදිරිපත් කරන කුල්ලකයක් අපිත් එක්ක මුණගැහෙන්නේ. අපි එමනම් හඳුනගමු අද කවුද මේ සිව් ඈඳිතු නියෝජනය වෙන්ඩෝල් වලින් ගීත චාරිකා සරසන මහාචාර්ය ලලිත් එදිරිසිංහ, එත් සමගම විශාරද මුතු නිරංජි ලක්ෂ්මන් ලියනගේ සමගින් සෙවිත ගුණසේකර. අපේ පළමු ආරාධිත ගායන ශිල්පියේ තමයි මහාචාර්ය ලලිත් එදිරිසිංහ. අයිබෝන් සර්. අයිබෝන් දිනේෂ්. දැන් ඔබතුමා පෞද්ගලික විශ්වවිද්‍යාලයක කාර්ය උපාය විෂය සම්බන්ධයෙන් තමයි ප්‍රවීණය බවට පත්වලා තියෙන්නේ. අපි උපන්තියකට අහලා නැහැ මෙහෙම සබ්ජෙක්ට් එක. ඔව් සිනෙක් ආයතනයේ ඇත්තටම ඔබ කියපු තව දෙයක් මම නිවැරදි කරන්න කැමතියි. පෞද්ගලික විශ්වවිද්‍යාල කියලා දෙයක් ලංකාවේ නැහැ. රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල කියලා තමයි තියෙන්නේ. මොකද අපි ඇත්තටම කියනවා නම් පෞද්ගලිකයි කියලා සැලකීමක් අවශ්‍ය වෙන්නේ. මොකද දැන් රජයට දරා ගන්න බැරි උසස් පෙළ සමත් වෙන ශිෂ්‍ය කොටසක් අපි බාර ගන්නවා. ඒ නිසා රාජ්‍ය මට්ටමේ අනුග්‍රහය යටතේ මේ ආයතන දැන් පවත්කරගෙන යන්නේ. රාජ්‍ය නෝන කිව්වම අපිට තිබුණේ කාලයක් තිස්සේ පොඩි 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 ඔය වචනෙට වෙනම පොඩි බීතිකාවක් තිබුණානේ. ඔව්. හැබැයි දැන් බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි රජයට සේවයක් වශයෙන් මේ ආයතන වලින් ඇත්තටම 5000කට අධික ප්‍රමාණයක්. මොකද අපි හොඳටම දන්නවා ලංකාවේ ලක්ෂ 3ක් විතර වගේ උසස් පෙළ වාඩි වෙනවා අපේ දරුවෝ. ලෝකේ තියෙන අමාරුම විභාගය කියලා මම හිතන්නේ අපේ උසස් පෙළ විභාගේ. ඒකෙන් 185,000ක් විතර S3 ලබා ගන්නවා. ඒ කියන්නේ අවම සුදුසුකම්. ඒ අයට අයිතියක් තියෙන විශ්වවිද්‍යාලයකට යන්න. හැබැයි විශ්වවිද්‍යාලවල ඉඩ තියෙන්නේ වැඩිම 32,000යි. එතකොට එතනින් එහා ඒ ඉන්න කොටසට ලොකු අසාධාරණයක් වෙනවා මේ රටේ. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මට්ටමින් අපි ඒ සේවය කරන්නේ. ගක් අය මේක වැරදි අර්ථකථන දුන්නා බුලදි. නමුත් දැන් හැමෝම තේරුම් අරන් තියෙනවා මේ විශ්වවිද්‍යාල ටික නොතිබුණා නම් කී දෙනෙකුට පිටරට යන්න වෙයිද, ලංකාවේ විදේශ විනිමය කොච්චරක් පිටරට යවයිද කියන දේ. සහ විදේශ විනිමය කොච්චර නම් ප්‍රමාණයක් ලංකාවට ගෙන්න ගන්න. අපි දන්නවා බංග්ලාදේශය අද වෙද්දී මේ විශ්වවිද්‍යාල හරහා ජාත්‍යන්තර සිසු සිසුවියන් තමන්ගේ රටට ගෙන්නගෙන විශාල විදේශ විනිමයක් උපයනවා. අපිටත් ඒක අධ්‍යාපනය කියලා කියන හොඳ කර්මාන්තයක්. හොඳ දෙයක්. ඊට අමතරව අපි සිනෙක් විශ්වවිද්‍යාලයේ විශේෂ කාර්යයක් අපි මේ දවස්වල කරනවා ව්‍යාපෘතියක් වශයෙන්. ඒක තමයි සමාජගත නොවුණු යම් යම් විෂයන් මේ ඔබ කියපු කාර්යෝපාය කියන එකත් ඒ වගේ තමයි විෂය නිර්දේශයට ඇතුළත් වුනේ. අපි සිනෙක් විශ්වවිද්‍යාලයේ මූලිකත්වය දෙනවා ඒ විෂයන් සමාජගත කරලා ඒවට උපාධි පිරිනමලා රටේ කර්මාන්ත වලට ඒවා පාවිච්චි කරනවා. දැන් සාමාන්‍ය කියවනේ තිබෙන්නේ උපාය දන්නෝ අපායේ නොවැටෙති කියලා. දැන් එතකොට ඔබ උගන්වන්නේ කාර්ය උපාය. ඒ කියන්නේ තේරන සිංහලෙන් කිව්වොත් මේක ලොජිස්ටික්ස්. ඔව්. සිංහලෙන් කිව්වොත් අන්න ඒකම කියන්න බෑ මේක තේරෙන්න. දැන් මේ කාරණාව තේරෙන්නේ මේ ලොජිස්ටික්ස් ගැන කියලා තියෙනවා. හරි. මොකද ඔබතුමා තෝරගන්න ගීතේ? මම තෝරගත්තේ නීල ජලාසේ කියන ඉතාම ලස්සන සින්දුව ගීතය කරුණාරත්න අභිෂේකරයන් විසින් ලියපු සිසිර සේනාරත්න ගායනා කරලා සිසිර සේනාරත්න සංගීතය සැපවූ ගීතය. ඔව් සිසිර සේනාරත්න කියලා කියන්නේ ගායන වේදිකාවක් විතරක් නෙමෙයි ඉතාමත්ම ප්‍රතිභාව ප්‍රභාමත්ව ප්‍රකට කළ සංගීත වේදිකාවක්. එතුමාගේ නිර්මාණ ඇතුළේ ගොඩක් කලාවට තියෙන්නේ එතුමා විසින් සංගීත සංයෝජන එක්කාසු කළ විශේෂයෙන් තබ්ලාව වැනි නාදවලට හොඳ ඉඩක් ලබා දුන්නු. එතකම සංගීතයේ අතපහ දිගහැරලා තමන්ගේ ගීතය ඇතුළේ වියපැහැදම් කරපු නිර්ලෝභීව වියපැහැදම් කරපු සංගීතවේදී කෙනෙක් ඔබ හඳුනා දෙන්න පුළුවන්. එතනින් තව දෙයක් මම කියන්න අවශ්‍යයි. මම විශාරද නිර්මල රණතුංග මහත්මයාටත් තමයි සංගීතය ඉගෙන ගන්නේ. එතුමේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ
සංගීතය කියන්නේ සින්දුවක් කියන්න ජීවිතයට හිතපු නැති මම අද සින්දු කියනවා. කොච්චර සතුටක්ද. අපි එමනම් ආරාධනය කරමු එතුමන්ට අද වෙන්ඩෝල් වොලින් ගීත චාරිකාවේ ඇරඹුම් සලකුණු ලියන්නට මේ මහාචාර්ය ලලිත් එදිරිසිංහ. Thank you.